ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. ජාතික ජනබලවේග ලෙස මමත් අපේ පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ අපේ ජාතික විධායක සභා සභික නීතිඥ සුනිල් වටගල යන අපි කණ්ඩායම අද මැතිවරණ කොමිසම හමු වුණා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභිකයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මුණ ගැහිලා අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ තමයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මණ් යාපා අබේවර්ධන විසින් පසුදාතම යොදාගෙන බැක්ඩේට් කරලා ලිපිනිකුත් කරලා තියෙනවා පළාත් පාලන මන්ත්‍රී අපේක්ෂකයින් තමන්ගේ නියෝජිතයන් බවට පත් කරගෙන. මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන් බවට මේ පළාත් පාලන අපේක්ෂකයන් පත් කරගෙන තිබෙන්නේ වෙනමකටවත් නෙමෙයි, පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල තියෙන අරමුදල් බෙදාහැරලා ඒ මගින් මැතිවරණ ප්‍රචාර කටයුතු සහ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කරන්න. මේක ඇත්තට මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. මේක පුරදර්ශයක් කරගෙන ඉතුරු පළාත් සභා ආණ්ඩුකාරරුත් මේ දේට කරන්න යොමු වෙන්න පුළුවන්. දැනටමත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් ඒ සඳහා කටයුතු කරමින් තිබෙන බව පේනවා. තවත් පළාත් සභා ගණනාවකේ මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. හැබැයි නිශ්චිතවම ලක්ෂ්මණ යාපා අබේවර්ධන පසුගිය මැයි මාසේ 4 වෙනිදාට බැක්ඩේට් කියලා ලිපිනිකුත් කරලා මාතර ඇතුළු දිස්ත්‍රික්ක ඒ අදාළ පළාත් සභාවට අයිති දිස්ත්‍රික්ක කීපයේ හිටව පළාත් සභා සභාපතිවරුන්ට, නගර සභා සභාපතිවරුන්ට සහ පළාත් පාලන හිටව ප්‍රාදේශ සභා සභාපතිවරුන්ට සහ නගර සභා සභාපතිවරුන්ට වගේම ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුන්ට මේ පත්කිරීම් ලබා දීලා තියෙනවා. පත්කිරීම් ලබා දෙනකොට ඔහු කියලා තියෙනවා මේ පත්කිරීම් ලබා දෙන එක නීති විරෝධී, නමුත් කමිෂන් එක මොකක් කිව්වත් ඒකට මුහුණ දීලා ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා. මේක ඔහු දැනුවත්වම නීති විරෝධීව කරන කටයුත්තක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි මැතිවරණ කොමිසම දැනුවත් කරේ මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ගය ගන්න කියලා. කොමිසම මැතිවරණ සඳහා සූදානමින් ඉන්නේ. දැනටමත් ඡන්දෙහිමි නාමලේඛන අලුත් කිරීමේ කටයුතුන් සිදු කරමින් පවතිනවා. මේ මාසේ අග වෙනකොට ඒ කටයුතු අවසන් වෙන බව තමයි ඔවුන් ප්‍රකාශයට පත් කරේ. ඇතර මැතිවරණ කොමිසම පැත්තෙන්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ඡන්දය සඳහා සූදානම් තිබෙන බව තමයි අපිට පේන්නේ. කොහොමත් මැතිවරණ කොමිසමට හරි දෙපාර්තමේන්තුවට හරි වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය අනුව මේ මාසේ, ඒ කියන්නේ ජූලි මාසේ 17 වෙනිදාන් පස්සේ ඔවුන්ට පැවරණ බලය අනුව සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර දින 28 ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒක කොමිසමේ කැමැත්ත කැමැත්ත, ජනාධිපති කැමැත්ත කැමැත්ත, ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ කැමැත්ත කැමැත්ත කියන එක වැඩක් නැහැ. ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තමයි මැතිවරණ නීතියෙන් කොමිසම පැවරන බලය. ඔවුන් ඒ සඳහා සූදානම් ඉන්න බව තමයි අපිට පේන්නේ. දැන් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කොයි වගේ ක්‍රියාමාර්ගද ගන්නවද? අද මැතිවරණ කොමිසම රැස් වෙන බව තමයි ආරංචි වෙලා තියෙන්නේ. අපි හිතනවා මැතිවරණ කොමිසම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි සහ ඍජු තීන්දුවක් ගන්න ඇති කියලා. මේ විදිහට ආණ්ඩු බලය ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කළා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට විරුද්ධව පැහැදිලිවම තීන්දුවක් මැතිවරණ කොමිසම ලබා දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන්ම අද දිනේදී ජනාධිපතිවරයාගේ මේ
ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමාගේ මතය? මේ ජනාධිපතිවරයා මුල ඉඳලම IMF එකට යන කටයුතු කරමින් හිටියා. ඔහු IMF එකට යන එක සාධාරණීකරණය කරගත්තේ ඒ මගින් තමයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න පුළුවන් කියලා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න කලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන කියලා කිව්වා. ඒ අනුව පෞද්ගලික අංශ සේවකයන්ගේ EPF ETF එකට අත තිබ්බා. ඒකේ පොලියට දැන් බලපෑම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි IMF එකතාවයන් අනුව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට කලින් රාජ්‍ය ආදායම් වැඩි කරලා පෙන්වන්න ඕන කියලා කිව්වා. ඒ අනුව VAT එක සමහර භාණ්ඩ වල බිඳුවේ ඉඳන් 18% දක්වා, සමහර භාණ්ඩ වල 8% ඉඳන් 18% දක්වා වැඩි කරා. ඒ වගේම pay tax එක වෘත්තිකයන් මත ගැහුවා. ඒ වගේම කිව්වා සමහර ආයතන වල පිරිවැය ඒ ආයතන දරා ගන්න බෑ, භාණ්ඩාගාර දරා ගන්න බෑ, ජනතාවට පටවන්න ඕන කියලා. විදුලි බිල 300%ක් වැඩි කරා IMF එකඟතාවයෙන් අනුව. ඒ අනුව ගත්තට පස්සේ ජනතාව විශාල බරක් දරා ගත්තා. මේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පරිසරය සකස් කරගන්න. ඉතින් ඊ අනුව විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න ඕන. දැන් වෙලා තියෙන ද්විපාක්ෂික ණය සම්බන්ධයෙන් යම් එකඟතාවයක් ඇවිල්ලා තිබෙන බව තමයි ජනාධිපතිතුමා ජාති අමාත්‍යමෙන් කිව්වේ. නමුත් ඒකේ තියෙන අන්තර්ගත කරුණු පිළිබඳව කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ බලාගෙන හිටියා පාර්ලිමේන්තුවේදී ජනාධිපති ගැන කියයි කියලා. තවමත් හැබැයි අපේ වැඩිම පංගුවක් වන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඩොලර් බිලියන 12.5ට මොකද කරන්න කියන එක ගැන ජනාධිපති කිව්ව ආණ්ඩුවේ පැත්තෙන් කිසිදු වචනයක්වත් ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ අර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන එක මාර උත්සවශ්‍රීයෙන් රතිඥා පත්තු කළ කිරිබත් ගාලා ජාති අමතර ලොකු දෙයක් වුණා බව පෙන්වුවාට තව මේකේ මදේ මොකද්ද කියලා ආණ්ඩුව කියන්නේත් නැහැ, ජනාධිපති කියන්නේත් නැහැ. ඉතින් අපි බලන් ඉමු පාර්ලිමේන්තුවරත් ඒක කියයිද කියලා. හැබැයි අපිට තියෙන තොරතුරු හැටියට නම් ඉතින් පාර්ලිමේන්තුවෙත් පොඩි ෂෝ එකක් දාන්න තමයි ජනාධිපති කල්පනා කරන් ඉන්නේ. ඔව් දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමාලට එරෙහිව දැඩි මේ චෝදනාවක් කළ කළා පසු කියලා පිල්ල යාන හිටපු පාර්ලිමේන්තුවට. දැන් ඔබතුමාට හිතෙන්නේ දැන් ඔබතුමාලා මෙහෙම ආයුධ දුන්නද 88-89 LTT එකට? ඒ චෝදනාව නම් ඉතින් අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අනිත් එක ඒවට උත්තර දීලා තේරුමකුත් නැහැ. ඉතින් ඕක වෙන විදිහ අපිට හරි පැහැදිලි. මේ පැත්තෙන් අපි ත්‍රිවිධ හමුදාවේ, යුද හමුදාවේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ වැඩ කරපු විශ්‍රාමික නිලධාරීන් එකතු කරගෙන අපේ ත්‍රිවිධ හමුදා සාමය ගොඩනගාගෙන ශක්තිමත්ව කටයුතු කරගෙන යනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙන්රත්න, ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති මාක් ඇතුළු ඒ අයගේ ප්‍රධානත්වයෙන් අපි විශ්‍රාමික පොලිස් සාමය ගොඩනගාගෙන යනවා. ඉතින් අපි ඒව කරගෙන යනකොට මේ රට ආරක්ෂා කරපු මේ යුද්ධ අවසන් කරන මැදිහත් වෙච්ච ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය අපි එකතු කරගෙන යනකොට ජාතික ජන බලවේගයේ හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැදිහත් වෙලා කරුණාම්මාන්න පිල්ලයන් එකතු කරගෙන වෙන සාමූහිකයක් ගොඩනගන බව පේනවා. ඉතින් ඔහුගේ උපදෙස් අනුව තමයි ඔය පිල්ලයන් ඔය කතාව කියන්නේ ඇත්තේ. ඉතින් පිල්ලයන් ගැන මම දැක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ුත් සමහර තොරතුරු එදා වෙලා තියෙනවා. ඒ ගැන තව මොකක්වත් පරීක්ෂණයක් නැහැ. ඒව ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න ඉස්සෙල්ලා ඒ ගැන කටයුතු කරන්න ඕන. පිල්ලයන්ට මොකද්ද පාස්කු ප්‍රහාරය සහ පහුගිය රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක තියෙන සම්බන්ධය කියලා. ඉතින් ඒ චෝදනාව ඔක්කොම තියාගෙන අපිට ඔය කිව්වට තේරුමක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහට පිල්ලයන් හරි කරුණම් හරි යොදාගෙන ජාතික ජන බලවේග ගමන වළක්වන්න බෑ කියන එක රනිල් තීරුම් ගන්න ඕන. අනිවාර්ය වශයෙන්ම තව මාස 3කට පස්සේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිරෙක් ආවහම පාස්කු වෙන ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඒවට බය වෙච්ච සමහරු වගේ ඉතින් කටමැත් දොඩවන්න පුළුවන්. ඌවටත් උත්තර දෙන්න ඕනේ. සහ ජෝසප් පරාසිංහම් ඝාතනය වගේ දේවල් මහාධිකරණේ නඩු තීන්දුව එන්න නියමිත වෙලා තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව හරහා අයින් කරගත්ත නඩුත් යලි පවරලා ඔය විශේෂ නැගෙනහිර පළාතේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච ඝාතන, මංකොල්ල කෑම්, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් ඒ සියල්ල පිළිබඳව අපි හරියට නීති ක්‍රියාත්මක කරනවා. දැන් දැන් මේ වෙනකොට දැන් ආණ්ඩුව විශේෂයෙන්ම බඩු මිල අඩු කරගෙන යනවා, ගෑස් මිල අඩු කරනවා, ඉන්ධන මිල අඩු කරනවා, විදුලි මිල අඩු කරනවා. දැන් මේක ඇත්තටම ඉදිරියේදී දැන් මේක ආණ්ඩුව ඉදින් මේ දිගින් දිගටම කරගෙන යනවා. ඕම් මැතිවරණ මේ ව්‍යාපාරයේ වෙනුම් කියලා. දැන් ඔබතුමාලට ඉදිරි ආණ්ඩුවක් ආවොත් දැන් ඔබතුමාලටත් මේක තියෙනවා. දවසේ මේ වෙනකොට විපක්ෂ කණ්ඩායම් දෙකකට තමයි මේ වෙනකොට බලය හුමාරු වෙන්නට වගේ තියෙන්නේ කියලා ජනතාවට තියෙනවා. එතකොට දැන් මේ විපක්ෂ කණ්ඩායම් දෙකටම මේක පොදුයි. ඉදිරියේදී මේ බාණ්ඩ මිල අඩු කළොත් ඔබතුමාලා ඉදිරි රජයේදී මේ බාණ්ඩ මිල වැඩි කරන්න වෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවද? නෑ, මේගොල්ලෝ හැමදාම කරේ ජනතාව රවට්ටන්න ඡන්ද කිට්ටු වෙනකොට
පොඩ්ඩක් බඩුමිල අඩු කරනවා. ඡන්දේ නැති කාලේ පුළුවන්තරම් ජනතාව මත බදුබර පටවනවා. දැන් උදාහරණයක් ඇට කිව්වොත් එහෙම පහුගිය අවුරුද්ද 300ක් විදුලි බිල වැඩි කරලා. ඒ වැඩි කරනකොට කියන්නේ විදුලි මණ්ඩලේ පාඩුවයි කියලා. හැබැයි අවසානයේ විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 100කට වඩා ජනතාවගෙන් කර්මාන්ත වලින් පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් විදුලි බිල අය කරගෙන තියෙනවා. ඒතර මේගොල්ලෝ කරන්නේ මොකද්ද? ජනතාව මත පුළුවන්තරම් බර පටවලා ඡන්ද කිට්ටු කළ චූටි සහනයක් ලබා දෙනවා. මම හිතන්නේ ඒ ඡන්දගුණ්ඩු වලට රැවටෙන ජනතාව 2022 අප්‍රේල් මාසෙන් පස්සේ වෙනස් වුණා. රනිල්ල වෙනස් වුනේ නැති වුණාට ජනතාව වෙනස් වෙලා තියෙන්නේ. ඔවැනි කුඩා සහනවලට මේ මැතිවන් ප්‍රතිඵලය වෙනස් කරන්න බෑ. හැබැයි අපි එකක් පොරොන්දු වෙනවා. අපි බලයට එන්නෙම ඔබගේ ආහාර වියදම අඩු කරලා දෙන්න, ඔබගේ දරුවාට අධ්‍යාපන කරන වියදම අඩු කරලා දෙන්න, ඔබගේ සෞඛ්‍යයට කරන වියදම අඩු කරලා දෙන්න, විදුලි බිල අඩු කරලා දෙන්න, ඔබට සහනයක් ලබා දෙන්න තමයි ජාතික ජන බලය කියන්නේ. ඒක ස්ථාවර සහනයක්. අපි ඒ සහනය ලබා දෙන්නේ ඇත්තරම ජාතික ආර්ථිකයේ නගා සිටුවීම ඇතුලේ භාණ්ඩාගාර ලැබෙන මුදල් රාජ්‍ය ආදායම ජනතාවට සාධාරණව යලි ගලාගෙන සැලැස්වීමේ ක්‍රමයක් ඇතුලේ. එහෙම නැතුව නිකම් මේ ඡන්දගුණ්ඩු හැටියට නෙමෙයි මම කියන්නේ. හරි, ඡන්දර කලින් අඩු කරලා දෙන්න. අපි ඊට වඩා ජනතාවට සහන ලබා දෙන ස්ථාවර වැඩපිළිවෙලක් ලබන ඔක්තෝබර් මාසයෙන් පස්සේ ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඔබතුමාලා ආවොත්, බලයට ආවොත් ඔබතුමාලා අනිවාර්යයෙන්ම තියෙන භාණ්ඩ බිල ඒ විදිහට හෝ ඊට වඩා අඩු වෙන පවත්තන් යනවා කියලා අනිවාර්යෙන් කියනවා. මේ භාණ්ඩ බිල මීට වඩා අඩු කරන්න පුළුවන්. ඒක නිකන් ඔයේ අර ඡන්ද ගුණ්ඩු හැටියට නෙමෙයි, විද්‍යානුකූල සැලැස්මක් ඇතුව මේ ජනතාවගේ ආහාර බිල අඩු කරන්න පුළුවන්. ආහාර පෝෂ්‍යදායි තත්ත්ව සාතික කරන්න පුළුවන්. අධ්‍යාපනයේ සෞඛ්‍ය බරෙන් විශාල කොටසක් රජයට පවර ගන්න පුළුවන්. ඒ වගේම මේ විදුලි බිල අඩු කරන්න පුළුවන්. ප්‍රවාහනයේ වියදම සැලකුතු මට්ටමින් අඩු කරලා ජනතාවගේ පොකට් එකට සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒවට තමයි අපි එන්නේ. ඒ සහන ලබා දෙන අතරේ භාණ්ඩාගාරේ පුරවන ඩොලර් සංචය ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි සතුව තියෙනවා. ඒ විශ්වාසය, දේශපාලන විශ්වාසය අපිට හදන්න පුළුවන්. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. රනිල් වික්‍රමසිංහලා ඉතින් අවුරුදු දැන් කීයද 47ක් පාර්ලිමේන්තුවේ ඉඳලා අවුරුදු 25ක් 26ක් රට පාලනය කරලා අන්තිම මොහොතෙත් මොකක් හරි දීලා ජනතාව රවට්ටන්න යන උත්සාහය මේසරණන් ඉවරයි. අපි කියන්නේ 70ත් මැතිනි ඡන්දෙ ගත්තේ හඳෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා. AI ගැන කතා කර රනිල් වික්‍රමසිංහ අවුරුදු 54 පස්සේ ඇවිල්ලා කියන්නේ හඳෙන් නෙමෙයි කොහෙන් හරි හාල් ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඔච්චරයි. ඔය සහන නෙමෙයි, ස්ථාවර සහන ජනතාවට ජීවිතේට ලබා දෙන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් ඇතුව තමයි ජාතික ජන බලවේගය ඉන්නේ. ජාතික ජන බලවේගයේ මේ රටේ ජනතාව විසින් ඡන්දෙන් තෝරාපත් කරගන්නෙත් ඒ ස්ථාවර සහනය ලබා ගැනීමට, ලබා දීමට හැකියාව තියෙන අපි කියන විශ්වාසය තියෙන නිසා. අපි අද බාර දීපු පැවිනිල්ලට පාදක වෙච්ච කාරණාව මම කියන්නම්. විශේෂයෙන්ම අපි දන්නවා මීට මාස එකහමාරකට වගේ උඩදී නුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා රැස්වීමක් ඇඳෙව්වා පළාත් පාලන නියෝජිතයන්ගේ. ඒ නියෝජිතයන්ගේ රැස්වීමක් ඇඳවපු වෙලාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඇව්වා විමධ්‍යගත ප්‍රතිපාදන ගමට බෙදන්න ඒගොල්ලන්ට විධායක බලය දෙන්න කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ කිව්වා එහෙම විධායක බලයක් දෙන්න බෑ, දෙන්නම් උපදේශක බලයක් කියලා. ඒ වචනය පාදක කරගෙන චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒ චක්‍රලේඛනයට අනුව දැනට ඉන්න අපේක්ෂකයන්ව, විශේෂයෙන්ම පහුගිය පළාත් පාලන මැතිවරණවල හිටපු අපේක්ෂකයන්ව ඔවුන්ට අර විමධ්‍යගත මුදල් ලබා ගැනීමට හැකිවන පරිදි උපදේශන කමිටුවක් පත් කරා. ඒ උපදේශන කමිටුව පත් කරපු ගමන්ම මැතිවරණ කොමිසම ඒ චක්‍රලේඛනය තහනම් කරලා ඒ චක්‍රලේඛනය නීති විරෝධී කියලා කිව්වා. මොකද කාටත් අමතක වෙලා තිනවා මේ කල් තබපු පළාත් පාලන මැතිවරණය අදටත් වලංගු මැතිවරණයක්. ඒ මැතිවරණයක් අස්සේ මෙවැනි උපදේශන කමිටු පිහිටවීම තහනම් කියලා මැතිවරණ කොමිසමෙන් කිව්වා. කොමිසමෙන් කිව්වට පස්සේ ඒ ලිපිය පාදක කරගෙන ජාතික ජන බලවේගය මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගිහිල්ලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහද මේ නඩුව තියෙනවා. ඒ පිළිබඳව නොතීසි මැතිවරණ කොමිසමටත් දිවයිනේ සියලු ආණ්ඩුකාරවරුන්ටත් යවලා තියෙන්නේ. දැන් මොකද්ද කරේ? ඒ කාරණාව එහෙමම පැත්තකට තියලා දැන් ආණ්ඩුකාරවරු ක්‍රියාත්මක වෙන්න හදනවා. දැන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උදාහරණය තමයි අපිට තියෙන්නේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අර කතාව පැත්තකින් තියලා එයාගේ සම්බන්ධීකාරකයන් ලෙස මේ පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන්ව පත් කරන්න යනවා. මේක
අර කතාව මේ ඒ කතාව තවත් පැත්තක්. එකම කතාව පැති දෙහකින් යන්න යනවා. ඒක නිසා මෙයත් ඉතාමත්ම අර කලින් අවස්ථාව වගේම නීති විරෝධී. කොමිසමේ සභාපතිවරයා බැලු බැල්මටම කිව්වේ මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම පළාත් පාලන මැතිවරණයක් පවතින මොහොතක කරන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳව අද කොමිසම රැස් වෙලා දැඩි ක්‍රියාමාර්ග, ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වනවා කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ සම්බන්ධයෙන් එන 12 වෙනිදාට අතුරු නියෝගයක් අපි ඉල්ලා සිටලා තියෙනවා මේ චක්‍රලේඛන අත්හිටවන්න කියලා.